පැත්තට පොල් රොටි හදන වීඩියෝ එකක්. ඉතින් හැමදාම එකම විදිහට පොල් රොටි කාලා එපා වෙලා නම් මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම මෙතන අරන් තියෙන පොල් මේ සැන්දි 8ක් විතර. ඒ කියන්නේ හරියටම ලොකු පොල් බෑගකින් අඩක් පමණ පොල්. ඊළඟට මම එකතු කරගන්නවා කපාගත්තු රතු ලුණු ගෙඩි 4-5ක් විතර. එක පුංචියටම කපාගෙන තියෙන්නේ. ඊළඟට කපාගත්තු අමු මිරිස් කරලා, ඔයාලට කැමති නම් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩියට කපාගත්තු කරපිංච ටික. ඊළඟට මම එකතු කරන්නේ ලුණු කුඩු ටික. ලුණු අපි පිටි දාන්න කලින් පොල් වලට එකතු කරලා කලවම් කරපුවාම හොඳට කලවම් වෙලා හොඳ රසයක් එනවා. දැන් මේ ටික ඔක්කොම හොඳට පොල් එක්ක හොඳට කලවම් කරන්න. දැන් මම එකතු කරගන්නේ පිටි ග්‍රෑම් 250ක්. දැන් පිටි ටික පොල් එක්ක හොඳට කලවම් කරන්න. ඊළඟට මම එකතු කරගන්නවා ඊස්ට් ටී හැඳි භාගයක්. ඒකත් ඔයාලට අවශ්‍ය නම් විතරක් එකතු කරගන්න. මම මේක එකතු කරේ හොඳට පිපිලෙද්දී හොඳට රොටි එක සොෆ්ට් වෙන නිසා. ඊළඟට මම එකතු කරගත්තේ කිරි පිටි තේ හැඳක්. ඒකත් අවශ්‍ය නම් විතරක් එකතු කරගන්න පුළුවන්. දැන් ආයෙමත් මේ ටික හොඳට කලවම් කරගන්න. ඊළඟට ගසාගත් බිත්තරයක් එකතු කරනවා. ඔයාලට අවශ්‍ය නම් බිත්තර දෙකක් වගේ එකතු කරන්නත් පුළුවන්. හැබැයි මම මෙතන එකතු කරේ එක බිත්තරයයි. ඊළඟට මම පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාලට මෙතන එක්ස්ට්‍රා බටර් වගේ දේවල් එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. මම ඉතින් මෙතන පොල් තෙල් එකතු කරගත්තේ මොකද මන් ළඟ අද එක්ස්ට්‍රා තිබුණේ නැති නිසා. ඉතින් ඒකත් ඔයාලට කැමති නම් විතරක් එකතු කරගන්න. පොල් තෙල් එක්ස්ට්‍රා වගේ එකතු කරපුවාම රොටි එකට හොඳ සොෆ්ට් ගතියක් එන නිසා තමයි මම ඒක එකතු කරගත්තේ. ඊළඟට මේ ටික හුම්කොම හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. දැන් අපේ පොල් රොටි පදම හදාගන්න මදරස්නේ වතුර ටික ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. අපිට මේකට ඇල් වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් මදරස්නේ වතුර දැම්මහම රොටි එක හොඳ රසයක්, හොඳ සුවඳක් වගේම හොඳ සොෆ්ට් ගතියක් එනවා. දැන් මේ ගානට ආවන් අපේ රොටි පදම හරියි. මම මේකට පොල් තෙල් මේසැනි දෙකක් විතර උඩින් දාගන්නවා. දැන් පෑ 3-4ක් විතර මේ රොටි පොලිය අපි වහලා තියා ගන්නවා. මේ තියෙන පෑ 3කට පස්සේ අපේ රොටි මොලිය දැන් මේක හොඳටම පිපිලා දැන් අපි රොටි ටික හදාගමු. මේ විදිහට පොඩි පොඩි බෝල කඩලා තුනී කරගන්න තමයි තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට තුනී කරගන්න පුළුවන්. මම තව එකක් පෙන්වන්නම්. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට තුනී කරගන්න. දැන් අපි රොටි ටික පුච්චිගමු. රොටි හොඳට පිපිලා හරියට බනිස් එකක් වගේ හොඳට උඩට පිම්බෙනවා. දැන් මම රොටි ටික අනිත් පැත්ත දාගත්තා. මේ රොටි පුච්චනකොට මාරම සුවඳක් තියෙන්නේ. ඔන්න දැන් මම රොටි ටික ඔක්කොම පුච්චගෙන ඉවරයි. මම එක රොටියක් කඩලා පෙන්නන්නම්. මේ රොටි ගොඩාක් සොෆ්ට්. මේ බලන්න හොඳට මැද තැම්බිලා ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා. ඉතින් හරිම රසයි සුවඳයි. ඉතින් ඔයාලත් මගේ මේ රෙසිපි එකට කැමති නම් ට්‍රයි කරලා බලන්න. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම්. ටටා බයි.